මට එකම මැතිවරණ සම්බන්ධයෙන් ප්‍රශ්න ගොඩක් මේ අවස්ථාවේදී අපි හිතුවා යම් කාරණයක් ඔබතුමාල ඉදිරියට මම හිතන්නේ වැදගත් කාරණයක් ඔබතුමාලා ඉදිරියට තැබිය යුතුයි කියලා විශේෂයෙන්ම මේ මැතිවරණ සම්බන්ධයෙන් කතා කරද්දී මම හරියට මේක කාරණයක් පමණක් මේ අවස්ථාවේ කතා කරා ඒක වැදගත් කාරණයක් රටේ ඉදිරි අනාගතයටත් මම හිතන්නේ දේශපාලන වශයෙන් ඉතාම වැදගත් මාතෘකාවක් මතුරු මාතෘකාවක් මේකේ හරියට යම් විස්තරයක් මම හිතන්නේ කළ යුතුයි කියලා මම හිතුවා ඒ හින්දා මේ කාරණේ තමයි ජනතා විමුක්ති පෙරමුණ දේපළ සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් මතු වුණා ඊට පස්සේ ඔහුගේ වෙබ් අඩවියේ තිබිලා පෞද්ගලික දේපළ පවරා ගන්නවා ජනසතු කරනවා කියන කාරණේ සම්බන්ධයෙන් ඒ කාර්යය මතු වුණාට පස්සේ මම දැක්කා සදිත් විමස් මහත්තුමා ඒ කාර්යය මතු කරා ඊට පස්සේ අනුර කුමාර මම දැක්කා ඒ සම්බන්ධයෙන් එතුමාට කිව්වා සදිත් ප්‍රේමදාස අප්ඩේට් විය යුතුයි කියලා මම හිතා එහිදී මට මෙන්න මේ වීඩියෝව ලැබුණා එහිදී මම හිතන්නේ එතුමාගේ පක්ෂයේ කට්ටියවත් මම හිතන්නේ මේ වෙනතෙක් අප්ඩේට් කරලා නැහැ හරියට එහෙනම් ඇත්තටම අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ජීප් එකේ මොකද්ද ඇත්තම ප්‍රතිපත්තිය කියලා. මම හිතා ජනතාව සිය දෙනාටම තියෙනවා 13 සම්බන්ධයෙන් ව්‍යංගයෙන් එහාට මෙහාට දක්වනවා ඒ වගේම සමාජවාදයේ සම්බන්ධයෙන් එහාට මෙහාට කියනවා දැන් තව වැඩසටහනක් මම දැක්කා තියෙන එකම නීත්‍යානුකූල පක්ෂය මේ සංධානය ඇතුලේ ජීප් එක පමණයි. ඒත් මේ ජීප් එක හංගලා ගහන ගේමක් කියන එක ජනතාවට තාම හරියට ඉතු ගිහිලා නැහැ. මේකේ බයానකම තේරෙන්නේ නැහැ මොකද අර තියෙන තරහට සාමාන්‍ය දේශපාලනයේ තියෙන තරහට යම් කණ්ඩායමක් හොඳයි වගේ දැනෙනවා. හැබැයි ඒ කණ්ඩායමේ අරමුණ මොනවද ප්‍රතිපත්ති මොනවද කියලා හරියට දැනුමක් කාටවත් නැහැ. ඉතින් ඒ හින්දා අපි ඒ සම්බන්ධයෙන් දැනුවත් විය යුතුයි. මෙහිදී මම වීඩියෝවක් මම පෙන්නන්නම් මේ දේපළ සම්බන්ධයෙන් සම කර්මාශාලා කොමිටු තිබෙනවා ඉතින්
මේ පවරා ගන්න මොන දේපලද කියලා ඉතා පැහැදිලිව සඳහන් කරනවා 10 දෙනෙක්ට වැඩි ප්‍රමාණයක් සේවය කරන ව්‍යාපාරයක්. ඒ කියන්නේ තමන්ට නිෂ්පාදනය කරන නෙමෙයි විකිණීම සඳහා සේවා සඳහා සේවා හෝ භාණ්ඩ ජනතාවගේ පරිභෝජනය සඳහා නිෂ්පාදනය කරන 10 දෙනෙක්ට වැඩියෙන් ඉන්න ආයතන. ඒ කියන්නේ ඔබතුමාලගේ ආයතනයත් මම හිතන්නේ ඒකට අහු වෙනවා මේ මාධ්‍ය ආයතනත් ඔක්කොම අහු වෙනවා. ඒ වගේම ගොඩක් ව්‍යාපාර ලංකාවේ මම හිතන්නේ 100ට විශාල ප්‍රමාණයක්. එක්කෙනෙක් දෙන්නේ 3 දෙනෙක් 4 දෙනෙක් වැඩ කරන ව්‍යාපාර වලට අමතරව හැම ව්‍යාපාරයක්ම වගේ මේ පවරගෙන ජනතාව සතු කරනවා කියන සමාජවාදී අදහස තමයි මේ ගේන්න හදන්නේ. මම හිතන්නේ දැන් ඇත්තටම මේ අරගලිනුත් පැන නැගුණේ මේ රටේ තියෙන පාඩු ලබන රාජ්‍ය ආයතන කොහොමද මේ පාඩු නොලබන තත්ත්වෙට ගේන්නේ කියලා. මේක මේ අපි හොඳට ඇත්තටම මේ මේ අදහස් ගොඩක් වෙලාවට වෙනස් වුණා මේ අරගලිනේ. මොකද ජනතාවට කණ්ඩ බොණ්ඩ ඒ වගේම ජීවත් වෙන්න බැරි වෙනකොට මේ ඉස්සර ආකර්ෂණීයයි මොකද ඔය වමේ අදහස් ආකර්ෂණීයයි රාජ්‍ය දේපල තියෙන්න ඕනේ හැම දෙයක්ම රාජ්‍ය දේපල වෙන්න ඕනේ කියලා විශ්වාසයක් තිබ්බ. හැබැයි අපි මං හිතන්නේ එක්සත් ආදීපක්ෂයේ මුලින්ම කිව්වේ පාඩු ලබන රාජ්‍ය දේපල ප්‍රතිරෝධගත කරන්න ඕනේ. ඒක තමයි ටෙලිකොම් එක. ඔය වගේ එයා ලංකාව වගේ සමාගම් ගොඩක් වෙලාවට ප්‍රයිවටයිස් කරන්න ඕනේ CEB එක පෙට්‍රෝලියම් එක. අද මේ ප්‍රශ්නේ මුළු රටේම අද විශාල මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. එතකොට පෙට්‍රෝලියම් එක අපි දකිනවා මේ ඉන්දියන් IOC එක 200ක් 300ක් වැඩ කරලා ලාභ ලබා ගන්නකොට 6000ක් 7000ක් වැඩ කරලා පෙට්‍රෝලියම් එක විශාල අලාභ ලබා ගන්න ආයතන බවට පත් වෙලා තියෙනවා. එතකොට අපිට පුළුවන් මේ දුප්පත් රට තවත් දුරට දුප්පත් කරන්න. එතකොට සෞඛ්‍ය සහ අධ්‍යාපනය ඇරෙන්න විශේෂයෙන්ම CB එක වෝටර් බෝඩ් එක ඒ වගේම යාලංකා එක පෙට්‍රෝලියම් එක මේ ආයතන කොහොමද ප්‍රතිවගත කරන්නේ සෙමි ප්‍රයිවටයිස්ඩ්. මේක ඉදිරි අනාගතයේ අනිවාර්යයෙන්ම ජනතාවට මේ බරපටවන්න බෑ. ඒතර මේ ලෝකයේ ඔක්කොම ඉන්දියාව චීනය මේ රටවල් ඔක්කොම මේ පැත්තට වෙනස් වෙනකොට මොකද සමාජවාදය ගැන හොඳම එක තමයි පොදු දේපල අපි ආරක්ෂා වෙන්නේ නැහැ. දැන් මේ ස්ථානයේ වුණත් මේක පොදු දේපල. හැබැයි මේක පෞද්ගලික දේපලක් වුණා නම් මීටරේ ලස්සනට මේක පාවිච්චි කරන මොකද තමන්ගේ ඉන්නේ. ඉතින් මේක ලෝකෙම පිළිගත් සිද්ධාන්තයක්. පොදු දේපල රාජ්‍ය දේපල වුණොත් ඒවා බංකොලොත් වෙන බවට බුළු ලෝකෙම දන්නවා. ඒ සමාජවාදී අදහස් ඔක්කොම තල්ලුලා තින්නේ පිටිපස්සට සියලුම රටවල් සෝවියට් දේශය ඉඳලා හැම රටක්ම ඒ අද විවෘත ආර්ථිකයට නැඹුරුලා තිනවා. ඉතින් මම හිතන්නේ ඒකට ආසාවකුත් ජීපික තියෙනවා. මොකද ජනතාව ඉල්ලන හින්ද හැබැයි අර ජීපිකේ අර යල් පැනගේ අදහස තාම එහෙම්මයි කියලා ඒකත් ඔප්පු කරලා සනාථ කරලා එතකොට අනුර කුමාර මැතිතුමා කියනවා අප්ඩේට් වෙන්න කියලා රටට. එතකොට එතුමාලා අප්ඩේට් වෙලත් නැහැ. එතුමාලාට හරියට මේ සම්බන්ධයෙන් දැනුමකුත් නැහැ. මේක ආසයි බයයි එකක් තමයි දාන්නේ. දැන් මේකද ජනතාව ඉල්ලනවා. ජනතාව ඉල්ලන ඉඳ මේක දෙනවද? 13 ප්ලස් එක දෙනවද නැද්ද? දැන් හැම එකක්ම ඇත්තටම කිසිම ප්‍රතිපත්තියක් හරියට එළියට ඇවිල්ලා නැහැ. එතකොට මේ දීපල සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම ජීප් එක දරන අදහස් තමයි බිමාර රත්නගේ මැතිතුමා කිව්ව ආකාරයට පෞද්ගලික දීපල ව්‍යාපාර සඳහා යොදන 10කට වඩා වැඩි වැඩ කරනවා නම් ඒක අනිවාර්ය වශයෙන් අනිත් ඒවාට පෞද්ගලික දීපල වලට මොනවා වෙයිද කියලා එහෙම විස්තරයක් කියන්නේ ඒගොල්ලන් කියන එක අහුවෙන්නේ නැහැ කියලා. කාර්යයක් තියෙනවා නම් ගෙදරක් තියෙනවා අහුවෙන්නේ නැහැ. හැබැයි ව්‍යාපාරයක් කරනවා නම් අනිවාර්යයෙන් මේ ව්‍යාපාරය ආණ්ඩුවට පවරා ගන්න බවට තමයි ජීප් එකේ අදහස වෙන්නේ. ඉතින් මම හිතන්නේ මේක භයානක තත්වයක්. මේක ජනතාවට මම හිතන්නේ හරියට මේක හේතු ගන්නේ ඕනේ. එහෙම නැත්නම් එහෙම ජනතාව හිතන මේ අර බිල් එක මවල මම දැක ගොඩක් වෙලාවට ජනතාව විතරක් ජීප් එක පාවිච්චි කරන්නේ. අමාත්‍යවරුන්ට වාහන නැහැ. අර මේ තරහ පාවිච්චි කරලා තමයි මේ ඡන්දය අර දේශපාලනඥයන් තියෙන තරහ ගැහුවාම ජීප් එක ඉදරින් බේරලා කිසිම ප්‍රතිපත්තියක් නැතුව හදනවා ඡන්ද ප්‍රමාණයක් තමන්ට මේ ගොනු කරගන්න.
සහරංගේ ප්‍රහාරයෙන් වුණ දේම තමයි. සහරංගේ ප්‍රහාරයෙන් ජාතිවාදය අවුස්සලා මුස්ලිම් ජනතාවත් එක්ක තරහක් ඇති කරලා ඒ මැතිවරණය පාවිච්චි කරලා ගෝඨාභය රාජපක්ෂ ඒ මැතිවරණය ජයග්‍රහණය කරන්න නැති ඇත්තටම වීරයෙක් බවට ගෝඨාභය රාජපක්ෂ පත් කරන්න ඒ යාන්ත්‍රණයට හැකියාව ලැබුණා. ඉතින් මම හිතන්නේ මෙතන මේ අවස්ථාවෙත් අර සහරංගට මේ ප්‍රහාරයටම සමානයි මේ දේශපාලනයට වැදුණු ප්‍රහාරය. දේශපාලඥයෝ මේ ඉවර වුණාට පස්සේ මේ අන්තිම අවුරුදු තුනේ මම හිතන්නේ ජනතාව ඉතාමත් අන්ත දුක්ඛිත තත්වයක වැටෙනකොට ඒක පොදුවේ දේශපාලඥයාට කියන ඒ තරහ ජනතාව තුළ තාමත් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒ හේතුව මත ජනතාව විත් ප්‍රමණ හදනවා විශේෂයෙන්ම ප්‍රතිපත්තියක් හරියට ඉදිරිපත් කරන්නේ නැතුව විශේෂයෙන්ම ආර්ථිකය සම්බන්ධයෙන් ඒ වගේම පෞද්ගලික දේපළ සම්බන්ධයෙන් රාජ්‍ය දේපළ සම්බන්ධයෙන් ඒ වගේම 13 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් 13 වෙනි සංශෝධනය හරින එකක් කියනවා. ඊට පස්සේ ඒක හරිගස්සන්න හදනවා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම කියන බොරු වචනයක් දාලා එතනින් ඒක එහාට පයින්නවා 13 ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියනවා. සන්ධානය කට්ටිය ඉල්ලනවා පොලිස් බලතල සහ මේ ඉඩම් බලතල දෙන්න කියලා. අපි ඒ සම්බන්ධ ඉතාම පැහැදිලි ඉඩම් සහ පොලිස් බලතල අපි කියන්නේ කොමිෂන් එකකට දෙන්න කියලා රටේ අනිකුත් මේ තියෙන ජාතික දේශපාලනේ තියෙන කොමිෂන් සභා ආකාරයෙන් මොකද අපි කියන්නේ මහැමතිවරයෙක්ට එක පුද්ගලයෙක්ට පවරන්න එපා කියලා බලතල ඒක කොමිෂන් සභාවකට පවරන්න කියන එක අපි ඉතා පැහැදිලිව කියනවා. ඉතින් මේ වගේ ජනතා විමිත පෙරමුණ 13 සම්බන්ධයෙන් කොමත් මොකද්ද කරන්න කියලා කිසිම හෝඩුවාවක්වත් නැහැ. එතකොට පෞද්ගලික දේපළ සම්බන්ධයෙන් ඔවුන්ටමත් මම හිතන්නේ විමල් රත්නායක මහත්මත් අමාරුවෙන් ඒක පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ தත්ත්වය මත අනිවාර්යයෙන්ම ජනතා විමිත පෙරමුණ මොන සන්ධානය තුලින් ආවත් ඔවුන් පෞද්ගලික දේපළ ඉතා පැහැදිලිව එතුමා සඳහන් කරා මේ අනු කුමාර මැතිතුමා කියන මේක 70 ගණන් වල එතුමාලා දැම්ම එකක් කියලා. හැබැයි මේ විමල් රත්නායක මහත්තයා 70 ගණන් වල හිටපු එක නෙමෙයි. ඒක ලිප දෙන්නේ නැති. එතුමා මේ ඊයේ පෙරේද දවසක කරපු පැහැදිලි කිරීම අනුව කොමියුනිස්වාදයත් ජේබීගේ අදහන ඒ කොමියුනිස්වාදය පෞද්ගලික දේපළ සම්බන්ධයෙන් කොහොමද කටයුතු කරන්න කියලා ඉතා පැහැදිලිව එතුමා සඳහන් කරන ඒවා රජය සතු කරනවා. ඒවා ජනතාවට බාර දෙනවා. ඒ ආකාරයෙන් ඒක සියලු දේපළ ජනතාවට බාර කරන යම් කිසි ක්‍රමවේදයක් හෝ රාජ්‍ය නතු කර ගන්නා ක්‍රමවේදය තමයි ජනතා විමුක්ති පෙරමුණ මේ වෙනකොට අපිට පැහැදිලිව අදහස් දක්ව